ඇත්තටම මේ ශ්‍රී ලංකන් ක්‍රවුඩ් එකට කරන හින්දා සිංහලෙනුත් කතා කරනවා ඉංග්‍රීසි වලිනුත් කතා කරනවා ඕගොල්ලන්ට මේ ලේසි භාෂාවකින් ඕගොල්ලෝ අපිට මේ ප්‍රශ්න තියෙනවා නම් අපෙන් අහද්දි ලේසි භාෂාවකින් ඕගොල්ලන්ට කමියුනිකේට් කරන්න පුළුවන් කියන හිතන ඕන භාෂාවකින් අපෙන් අහන්න ඇත්තටම මේ පැනල් එකේ සිංහල දෙමළ ඉංග්‍රීසි තුනම කතා කරන්න පුළුවන් කට්ටිය ඉන්නවා අපි ඇත්තටම මේක කරනවා කියලා හිතුවේ අපි එක්ස්ප්‍රෙස් ජොබ්ස් එකේ ඉන්ටර්විව් කරද්දී අපි දකිනවා අපි සාමාන්‍යයෙන් ගොඩක් ප්‍රැක්ටිකලි මේක හරි කොමන් සෙන්ස් දෙයක් කියලා හිතුවට මේ අපි කොමන් සෙන්ස් කියලා හිතනදී අනිත් අයට කොමන් සෙන්ස් නොවි පොඩි පොඩි හදාගන්න පුළුවන් තැන්වලින් කට්ටියට ජොබ්ස් මිස් වෙනවා දැකලා තමයි අපි හිතුවේ මේ සමහරක්කිට මේ වගේ සෙෂන් එකකින් කට්ටියට දෙයක් ඉගෙන ගන්න පුළුවන් වෙයි කියලා. අපි ඉස්සෙල්ලා හිතනවා අපි නෝමල් ඉන්ටර්විව්ස් ඒ කියන්නේ දැන් මේ පැන්ඩමික් සිටුේෂන් එකක් නැතිකොට අපිට ඇත්තටම යන්න වෙනවනේ ඉන්ටර්විව් එකකට ඔෆිස් එකකට ගොඩක් වෙලාවට ලංකාවේ. එහෙම වුණාම ඒ කියන්නේ ඉන්ටර්විව් එකට ගියාම මේ හැසිරෙන විදිය කරන්න ඕන දේවල් අපි කතා කරන්න ඉස්සෙල්ලා බලාපොරොත්තු වෙන ඊළඟට අපි ඊට පස්සේ ඔන්ලයින් ඉන්ටර්විව්ස් කරනවා නම් කොහොමද මොනවද කට්ටිය කරන වැරදි මොනවද කට්ටිය හරියට කරනද අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. සුකිත් කියන්නේ අපේ ඔපරේෂන්ස් මැනේජර් එයාත් ඉන්ටර්විව්ස් කරලා තිනවා. ජෝත් අපේ ඉන්ටර්විව්ස් කරන එක්කෙනෙක් එක්ස්ප්‍රෙස් ජොබ්ස් එකේ. ඉතින් ඒ දෙන්නටම තියෙනවා මේ ඇඩ් කරන්න මේ දේවල්. චතුමුත් ජොයින් වෙලා ඉන්නවා දැන්. හලෝ චතු. අපි ඩිසයිඩ් කරේ මේ ඉංග්‍රීසි ඇන් සිංහල බෝත් ලැංග්වේජස් වලින් කමියුනිකේට් කරන්න වට එවර් ඊසි ෆෝ පීපල් ඇක්චුලි. ඇම් ග්ලෑඩ් යූ ජොයින්ඩ්. ඕකේ. සෝ ඕගොල්ලන්ට මේ 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 කොන්වර්සේෂන් එකේදී ඕනම වෙලාවක අර පල්ලෙහා තියෙන අත ලකුණ ඔබලා යූ කැන් ජස්ට් ජොයින් ද ස්ටේජ් ඇන්ඩ් ටෝක් ටු අස් give us practical scenarios, problems that happened to you, anything that you just want to talk to us about. So until people have questions or they just want to come and join us, we are just going to tell you a bit about things that we have seen, right? Eken ehttatama apita me vechcha deval katti interview karadi. Then api mata mulinma kiyanna tiyenne interview ekakata connect enna kiyala kiyanne phone call ekakin godak welawata ehema naththam interview ekin. Oy e dekenma අපි දකින ලොකුම ලොකු වැරද්ද තමයි කට්ටිය කරන මේ ඉන්ටර්විව් එකට ඉස්සෙල්ලම ගොඩක් දැන් ස්ටාර්ට්අප්ස් ටෙක් ස්ටාර්ට්අප්ස් දැන් මේ ක්ලබ් හවුස් කියන එකේ වැඩිපුරම ඉන්නේ ඩිජිටල් දේවල් වලට සම්බන්ධ ටෙක් සැවි කට්ටිය. ඉතින් ඒ වගේ කට්ටිය අප්ලයි කරන ජොබ්ස් වලට මේන්ලි ඉන්ටර්විව් එකට එන්න කියලා කියන්නේ ඊමේල් එකකින්. නැත්තම් මේ ඊමේල් එකත් එක්ක එනවා Google ඉන්විටේෂන් එක. රයිට්? නැත්තම් Tamanටම self ඉන්ටර්විව් එකක් ෂෙඩියුල් කරගන්න පුළුවන් දෙයක්. දැන් මේ දේවල් ඇත්තටම මේ ලංකාවේ වෙන දේවල් වුණාට අපේ ළමයි දන්නේ නැහැ. එහෙම තමයි මේ ඉන්ටර්විව් එකක් Tamanටම උනත් ෂෙඩියුල් කරගන්න පුළුවන් කම්පැනිස් තියෙනවා කියලා. අපි දකින ලොකුම ප්‍රශ්නයක් තමයි ඉන්ටර්විව් එකට මේ කෙනෙක් ආවයින් පස්සේ, ඒ කියන්නේ එන්න කියලා ඉන්වයිට් කරයින් පස්සේ එයා ඒක මේ කන්ෆර්ම් කරන්නේ නැති එක. අනිවාර්යයෙන්ම කෙනෙක් කෝල් කරලා කියනවනේ, "හරි මේ ඔයාට මෙහෙම ඉන්ටර්විව් එකක් ෂෙඩියුල් කරලා තිනවා මෙන්න මේ කම්පැනි එකේ. ඔබලා මේ ඔයා එන්න බදා දට තුනට කියලා ෆෝන් කෝල් එකෙන් කියලා කියනවා I am going to send you these details in a email and I'll send you a meeting request as well කියලා. දැන් එහෙම වෙච්චක මම ඕගොල්ලෝ ටග් ගාලා ඊමේල් එක චෙක් කරලා ඒ ඉන්විටේෂන් එකට yes කියලා දාන්න. ඕක හරිම important very simple thing that people don't follow. ඊළඟට අපි දකින දේ තමයි actually මම වෙනකෙනෙක්ට දෙන්නම් ඊළඟ පොයින්ට් එක කතා කරන්න සුකිත්. Thank you, Oshadi. අපිටම ඊළඟ පොයින්ට් එක හැටියට අපිට කියන්න පුළුවන් අපි මේ එකලෝ ඉන්ටර්විව් එකට කතා කරන්න සාමාන්‍යයෙන් ෆෝන් එකට එද්දි දැන් ඉන්ටර්විව් එකක් අපිට හම්බ වෙනකොටම ඒ ඉම්ප්‍රෙෂන් එකකින් සමහරක් වෙලාවට ඉන්ටර්විව් පැනල් එකේ ඉන්න කෙනෙක් වෙන්න පුළුවන් ඔයාලට කෝල් එකට කතා කරන්න එන්න කියලා. එතකොට ඒ කතා කරද්දී සාමාන්‍යයෙන් දේවල් ටිකක් නොටිස් වෙනවා. එතකොට අපිට බලා ගන්න පුළුවන් මොකද කියන්නේ පැනික් වෙනවද නැද්ද? ඒ කියන්නේ යා කොහොමද එකපාරට මාංශ කරන විදිය කොහොමද? නැත්තම් ප්‍රෙපෙයාර්ඩ්ද? ඒ කියන්නේ යාට එහෙම කෝල් එකක් එනවා වගේ බලාපොරොත්තුකින් ඉන්නවද කියන. ඒ කියන්නේ අපිට සාමාන්‍යයෙන් කෙනෙක්ට අපි හිතමු අපි ඉන්ටර්විව් අපි ඇප්ලයි කරලා තියෙද්දි කෝල් එකක් එනවා නම් අපි ජොබ් එකකට ඇප්ලයි කරලා තියෙද්දි කෝල් එකක් එනවා නම් අපි ඇට්ලීස්ට් ගුඩ් මෝර්නින්ග් ලයික් ගුඩ් ඊවනිං වගේ දෙයක් කියලා කතා කරන්න පුළුවන් නම් මුලින්ම හොඳයි. ඒකෝර අපිට දැනගන්න පුළුවන් මෙයා ඇත්තටම ප්‍රෙපෙයාර්ඩ් කියලා. ඒක එක දෙයක් අපිට දැනගන්න. ඒකත් එක්ක
ඒ ඉම්ප්‍රෙෂන් එක මම හිතනවා වටිනවා කියලා කෙනෙක්ට මොකද සමහරක් කෙනාට කිව්වත් වගේ පැනල් එකේ ඉන්න කෙනා ෆෝන් එක ආන්සර් කරන්න පුළුවන් හින්දා ඇත්තටම සුකිත් ඒක හොඳ පොයින්ට් එකක් ඒකෙදි මට කියන්න දා තියෙනවා ට්‍රූ කෝල කියලා ඇප් එකක් තියෙනවානේ ඕක ඩවුන්ලෝඩ් කරගත්තා නම් ඩයලොග් එකකින් කෝල් කරනවද HR දැන් අපි දැන් එක්ස්ප්‍රස් ජොබ්ස් එක කට්ටිය අපි අපේ HR ලව සේව් කරගන්නේ මනෝජා හරිද අපි හිතමු HSBC HR ඕක අපි සේව් කරගත්තම ඕගලන්ට කෝල් එක ට්‍රූ කෝල් එක එද්දි පේනවා HSBC ගේ HR එක්කෙනෙක් කතා කරන්නේ ටග් ගාලා රෙඩි වෙන්න පුළුවන් මේ කෝල් එකට දැන් අවේලබල් තියෙන ටෙක්නොලොජි එක්ක ට්‍රූ කෝල් වගේ ඇප් එකක් ඇත්තටම ඩවුන්ලෝඩ් කරලා කියාගන්න සෝරි බෑග්ග්‍රවුන්ඩ් එකේ මගේ බබා කෑ ගහනේ වැහෙනවා ඒක ඉග්නෝර් කරන්න ඇහෙනවා නම් sorry sukit carry on i just wanted to point that out okay thank you again ඒක ඇත්තටම හොඳ පොයින්ට් එකක් කියලා බම හිතනවා වැදගත් වෙයි කියලා මොකද සමහර දෙනෙක් හිතන්නේ නැහැ ඒක කතා කරද්දී කොහොමද මේ වෙන්න ඕනි කියලා අනිත් එක පුළුවන් නම් නෝට් ඩවුන් කරගන්න සමහරක් වෙලාවට ඒ කියන්නේ දැන් අපි ගොඩක් වෙලාවට ස්ටාර්ට්අප් එකකින් වගේ කූල් කම්පැනි එකකින් වාට ඊමේල් එකකින් ඩීටේල්ස් එවන්න පුළුවන් හැබැයි ටිකක් අපි ටිකක් ඕල්ඩ් ස්කූල් අපි එහෙම නැත්නම් ටිකක් ලොකු කම්පැනි එකකින් කතා කරොත් ගොඩක් වෙලාවට ඒගොල්ලෝ එක ෆෝන් කෝල් එකක් දෙන්නේ එකෙන් කෝල් කරලා කියනවා මෙන්න මේ අදාළ දවසට එන්න කියලා සමහරක් වෙලාවට ටග් ගාලා ක්වික්ලි එන් කරන්න පුළුවන් කන්වර්සේෂන් එක වාගේ නමගම අහලා මේ දවසට එන්න කියලා කෙලින්ම කියලා ඒකට ආන ටග් ගාලා ඉවෙලෙම ඒක නෝට් ඩවුන් කරගන්න පුළුවන් නම් වඩා වටිනවා මොකද ෆෝන් එක තිබ්බයින් පස්සේ අමතක වෙන්න පුළුවන් ඔක්කොම ඩීටේල්ස් මතක තිබිලා කම්පැනි එකේ නම අමතක වෙන්න පුළුවන් ඒ වුණත් මාන ප්‍රශ්නයක් ඉතින් පොඩ්ඩක් සැලකිලිමත් ඉන්න මුලින්ම අපි ජොබ් එකකට ඇප්ලයි කරනවා නම් ප්‍රෙපෙයා වෙලා ඉන්න ඒ ප්‍රෙපෙයා වෙලා ඉන්න එක වටිනවා කියලා හිතනවා ඊට පස්සේ අපි මෙතනින් යමුද අපි ඉන්ටර්විව් කෝල්ස් වලින් ඉස්සරහට අපි යමු සාමාන්‍යයෙන් අපි ඩ්‍රෙස් එකකට වගේ අපි ඉන්ටර්විව් එකට ගියොත් දැන් මෙතන ෆෝන් කෝල් එකෙන් අපි කිව්වේ අපි ඇත්තරම ඒගොල්ලන් අපිව ඇහෙන විදිය කොහොමද කියලා මුලින්ම right ඊට පස්සේ අපි උත්තරින් එහාට ගියාම ඉන්ටර්විව් එකට අපි ෆේස් කරන්න ගිය ගමම මුලින්ම අපිට පේන්නේ අපේ ඩ්‍රෙස් එක ඒ කියන්නේ අපි ඇඳන් ඉන්න ඇඳුම එතකොට කාරණාවක් ඇත්තටම සලකන්න ඕනේ මම ආයි කියන්න වෙනවා සමහර කෙනාට මම සැරින්සලේට මෙන්ෂන් කරයි මේ කූල් කම්පැනි සහ ස්ටාර්ට්අප්ස් කියන එක සහ රෙපියුටඩ් කම්පැනිස් ඒ කියන්නේ පරණ ලොකු big companies කියන ඒවා right එතකොට මේ වගේ ඒවට යනකොට අපි පොඩ්ඩක් බලන්න වෙනවා මේකට ගැළපෙන විදියට අපි කොහොමද ඩ්‍රෙස් කරන්න කියලා එක්සැම්පල් එකක් විදියට අපිට ඔය රෙපියුටඩ් කම්පැනි එකකට යන්න බෑ ස්පාට් කැෂුවල් වගේ ඇඳලා ඒ වගේ එකකට යනවා නම් අපි ෆෝමල් ඇඳලා යන්න ඕනේ අනිවාර්යෙන් එතකොට එහෙම නැති වුණොත් ඒක ප්‍රශ්නයක් වෙනවා මං හිතන්නේ නැහැ එහෙම ඇඳගෙන ගියේ නැත්නම් ඒ වගේ කම්පැනි එකක ඉන්ටර්විව් කරන රූම් එකටවත් යවයි කියලා ඒක අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන දෙයක්. එතකොට ඊට අමතරව අපි තුව ස්ටාර්ට්අප් එකට සුකීත් මට ඒකට එක පොයින්ට් එකක් ඇඩ් කරන්න ඕනේ. ඕක අපි ප්‍රැක්ටිකලි දෙමු රයිට්. දැන් ඔන්න ලංකාවේ තියෙන ලොකු බැංක් ඇන් ෆිනෑන්ෂල් කම්පැනි එකක ඉන්ටර්විව් එකකට දෙන්නෙක් යනවා. හරිද? අපි ඒ කම්පැනිෙම අපි නේගොල්ලගේ රෙක්‍රූට්මන්ට් පාට්නර් අපි ඒ වෙලාවේ මීටින් එකකට ගිහිල්ලා ඉන්නවා. දැන් අපිට පේනවා මෙහෙම දෙතුන් දෙනෙක් වාඩිලා ඉන්නවා. එක බෝයි කෙනෙක් ඉන්නවා. මේ බැංක් එකක් ටයි එකක් දාගෙන ඇවිල්ලා තියෙන්නේ. අනිත් බෝයි ඇවිල්ලා ඉන්නවා ඔහේ නිකන් ටී-ෂර්ට් එකක් ඇඳලා ඩෙලිම් එකක් දාලා. හැබැයි මේක කන්වෙන්ෂනල් කම්පැනි එකක්. දෙන්නාම ඉන්ටර්විව් කරා. ඊට පස්සේ තමයි අපිට හම්බ වෙන්න තිබ්බේ. ඒ HR මැනේජර් කෙනා මං හෙවෝ මේ how was they did they apply from express jobs? එහෙම කියලා මං හෙවෝ. And then they are like yes, but I actually picked the guy with the tie. They are almost the same and they both can do the job, but I thought he fits our company culture. Now, ඒ HR මැනේජර් හිතනවා the one with the tie makes more sense to them kela now apita hitenna pulan does it really matter are they really picking the right person for this job are they really judging me with a tie to be honest they are right these hr guys if you are exactly the same as someone else you know ekkama wage nan oya ayi athara wenasa thibune e tie ekak wenna puluwan endigina giya vidiya wenna puluwan oya ayithana waadi wenna vidiya wenna puluwan e wage very practical deval thiyenu api metana thi me balanna puluwan ජෝටත් ඇඩ් කරන්න නැති. හරි thank you for the opportunity ඔෂදි. සෝ මෙතන තව එකක් මට මෙතන කියන්න තියෙනවා. දැන් අපි ඉන්ටර්විව් එකට යනවා නම් සාමාන්‍ය කොන්ඩි චෙල් කරගෙන ටිකක් වැඩි ස්පයික් කරගන්න නැතුව සාමාන්‍ය ඩීසන් ලුක් එකකින් ගියා නම් ඒකත් වඩාත් හොඳයි. ඒ වගේම සමහර ඉන්ටර්විව් සෙෂන්ස් වලට දැන්
වේටින් රූම් එකේ ඉන්න කිව්වම නැත්නම් ලොබි එකේ ඉඳගන්න කිව්වම සමහර කට්ටිය ෂූ පොලිෂ් කරලා නැහැ සාමාන්‍ය ඒ විදිහට තියෙන මේ මඩත් එක්ක ඇවිල්ලා තියෙන එක්කෝ සමහර වෙලාවට චුවින්ගම් කක කක තමයි ඉන්නේ ඒ වෙලාවට සෝ යනකොට ওই වගේ දේවල් ඒ කියන්නේ වළක්වන්න එක ගොඩක් හොඳයි ඉන්ටර්වියු වලට යන සමහර වෙලාවට මොකද ඉන්ටර්වියු එකට යද්දී චුවින්ගම් එකේ කටේ තියෙද්දි HR ව හම්බෙන්න යන්නේ චුවින්ගම් එකත් එක්ක සෝ ආහන ප්‍රශ්නත් එක්ක චුවින්ගම් එකත් එක්කම තමයි උත්තරය දෙන්න වෙන්නේ සෝ ඒක ගොඩක් කලාවකට ඔයගොල්ලෝගේ ප්‍රොෆයිල්ස් ඔයගොල්ලෝ කොච්චර ඩිග්‍රී එකක් හරි ඕවර් ක්වොලිෆයිඩ් වුණත් සමහර වෙලාවට මේ පොඩි පොඩි දේවල් වලින් ඉන්ටර්වියු එක පොඩ්ඩක් අවුල් වෙන්න යන්නත් පුළුවන් මොකද ඒක බලන්න බේසික් ඩිසිප්ලින් එක කොහොමද ඉඳගන්න හැටි කොහොමද ඔය අප්‍රෝච් කරන්නේ කොහොමද හෑන්ඩ් ෂේක් කරන්නේ සෝ මේවා පොඩි පොඩි ගෙස්චර්ස් අපි හිතුවේ නැති වුණත් අනිත් ඒ කියන්නේ එතනින් ඉන්න ඔපොසිට් ඉන්න එක්කන ගොඩක් හිතන ඒ වගේම මෙතනින් තවත් කියන දෙයක් තියෙනවා නම් CV එක අනිවාර්යෙන්ම අප්ඩේට් කරගෙන යන්න ඒකේ ෆොටෝ එකක් තියෙනවද නැත්නම් ඒ කියන්නේ අප්ඩේටඩ් කියලා බලන්නේ පරණ ෆොටෝ එකත් එක්ක ගැලපෙනවද එහෙම කියලා ඒක මුලින්ම print කරගෙන හොඳ ඩීටේල් CV එකකුත් අරන් යන එක ගොඩක් වටිනවා. ඔව් ජෝ ඇත්තටම සර්ටිෆිකේට්ස්, සර්විස් ලෙටර්ස්, රෙෆරන්සස් සමහරක් කම්පැනිස් වලින් ඔය ෆයිල් එක බලන්නේවත් නැහැ. මේක ඇත්තටම මැටර් වෙන්නේ කන්වෙන්ෂනල් කම්පැනිස් වල, right? Startup SMEs දැන් අපේ වගේ කම්පැනිස් වල ඉන්ටර්විව් වලදී අපි බලන්නේ නැහැ. But conventional levity adhi just take a file just in case take a copy just in case ekena just in case ekena not that is necessary but just take it illuwath denna ban chutta cat karanan ape ara dress ekak sambandhen deyak etana api dress ekak vitarakma nemei salakelimat wennone specially api thumu den kawur hari tika kalayak unemployed කියලා කියන්නේ job එකක් නොකර ඉඳපු අපිටම පිරිමි කෙනෙක් කියලා. ටිකක් රවුල වෙවිලා තියෙන පුළුවන් පොඩ්ඩක් වැඩි. සාමාන්‍යයෙන් ඒ කියන්නේ මේකත් අතරම කිව්වා වගේ reputed company එකක බලනවා ඔය ප්‍රශ්නේ. example එකක් ඉදිරිය කිව්වොත් මට අතරම personally වෙච්ච දෙයක් අපේ ගෙවල් ළඟ මල්ලි කෙනෙක්ගෙන් මම ඇහුවා මෙහෙම opportunity එකක් තියෙනවා යන්න කැමතිද කියලා. But අතරම මේ මල්ලි කිව්වා මේ එක හොටෙල් එකකට යන්න තියන්නේ අයියේ මට යන්න කැමති නැහැ මේ රවුල කපන්න ඕනේ කියලා. ඒ කියන්නේ සමහරව ඇත්තටම කැමති නැහැ පර්සනලි ඒ වගේ දේවල් වලට. يعني අර ගොඩක් වෙලාවට ඒ වගේ දේවල් වලදී එහෙම හිතන්න එපා. ඒ කියන්නේ මම කියන්නේ ෆුල් ෂේව් කරන්න ඕනේ කියලා නෙමෙයි. ඔයගොල්ලෝ හොඳට නීට් එකට ට්‍රිම් කරලා යන්න පුළුවන් නම් හොඳයි. මොකද ඒක සාමාන්‍යයෙන් අපිට අර පේන්න තියෙන ඉම්ප්‍රෙෂන් එක අනිවාර්යයෙන්ම ඒක මැටර්ස්. ඒක අනිවාර්යයෙන්ම වදිනවා. මම හිතන්නේ චතුන්ටත් ඉන්ටර්විව්ස් කළා තියෙන හින්දා චතුන්ටත් මේකට ඇඩ් කරන්න දෙයක් තියෙයි කියලා මම හිතනවා. Chatum, api wahenawada? Hi guys. So mata chuta cut karanna ona Suki me Sukit den interview ekata yana vidiya saha gihama karana ewata pat yanna kalin api ara interview ekakata prep pena ewa gana poddak katha karapukata mata chuta cut karanna ona me interview no shows interview ekak ekatrama ganna puluwan nan oyata interview ekak offer unoth ekena interview ekata opportunity ekak aawuth යන්න පුළුවන් නම් යන්න හදිස්සියවත් මොකක් හරි unavoidable case එකට යන්න බැරි නම් no show කරන්න එපා. call නොකර phone off කරලා මේ එක සැරේට මතක් කරගෙන මේ අමතකුණා වගේ ඉන්න එපා. but යන්න මොකක් හරි හේතුවකට unavoidable reason එකට යන්න බැරි වුණොත් මේ පුළුවන් තරම් ඉන්න advance inform කරන්න කරපු කටියට call message ඒගොල්ලෝ use කරපු communication line එකම use කරන්න ඒ ලයින් එක මියුස් කරලා එන්න බැරි නම් බෑ කියලා කියන්නේ මොකද නෝ ෂෝ එකක් කියන්නේ කම්පැනි එකක් පැත්තෙන් ගොඩාක් නෙගටිව් දෙයක් මේ කම්පැනිස් වලට ඒගොල්ලා දැන් හොඳටම ඔළුවේ තියාගන්න ඕන දෙයක් කම්පැනි එකකින් ඉන්ටර්විව් එකක් කරද්දි ඔයාගේ ටයිම් විතරක් නෙමෙයි ඒගොල්ලන්ගේ 4-5 දිනක ටයිම් මෙතනට කම්පැනි එක පැත්තෙන් එන්න පුළුවන් රයිට් HR ස්ටාෆ් එකේ පුළුවන් වෙන මොකක් හරි ස්පෙસિෆික් රෝල් එකක් නම් ටෙක්නිකල් ස්පෙસિෆික් නම් මොකක් හරි ඒ ඒ ඒ ජොබ් රෝල් එකේ තියෙන ලයින් මැනේජර් කෙනෙක් හරි හෙඩ් ඔෆ් ඩිපාර්ට්මන්ට් වගේ කෙනෙක් ඒ ඉන්ටර්විව් එකට සිට කරන්න පුළුවන්. තව ඒ වගේ ඒ කියන්නේ එතකොට ඔයාගේ ඔයගොල්ලන්ගේ යන ටයිම් එක ඔයගොල්ලන්ගේ ටයිම් එකයි ඒගොල්ලන්ගේ ටයිම් එකයි දෙකම නැහැ තියෙනවා. අනිත් එක ඒ වගේ වෙලාවකට පුළුවන් තරම් දෙන්න පුළුවන් නොටිස් දෙන්න දීලා යන්න බැරි කේ හදිස්සියේවත් යන්න බැරි කාරණයක් වුණොත් නොටිස් දීලා යන්න බෑ කියලා කියන්න ගැලපෙන එක්ස්කියුස් එකක් දෙන්න රීසනබල් වෙන්න ඒ කියන්නේ ඔයගොල්ලෝ රීසනබල් වෙන්න රීසනබල් වෙලා බොරු එක්ස්කියුසස් නෙමෙයි රියල් එක්ස්කියුස් එකක් දීලා පුළුවන් නම් ඊළඟට රීෂෙඩියුල් කරන ටයිම් එකකුත් ඉල්ලන්න
ඩල් ටයිම් එකකුත් තිල්ලන්න එතකොට යාට තේරෙනවා එච්චාර එකෙන් හරි රෙකරුටට තේරෙනවා ඕකේ මෙයා එයාට ඇත්තම රීසන් එක එන්න බැරි බට් එයා රෙස්පොන්සිිබල් එක් කෙනෙක් එයා ටයිම් එක අනිත්කට්ටියගේ ටයිම් වැලියව කරන එක් කෙනෙක් එතකොට මේ ඔයාට වෙන කැඩිඩේට් කෙනෙක් වාට කලින් ඇවිල්ල තිබුණ ඇතවන වාට චොබ් එක සිකයෝ කරගන්න එකත් ලොකු රීසන් එකක් වෙනවා ඕවට සුකී ඕෂදී ඇක්චුලි එකට තව එකක් ඇඩ් කරන්න පුළුවන් ඒකනේ apart from the ඒකනේ ඉන්ටර්විව් නෝ ෂෝ එකට අමතරව තව වෙන දෙයක් තමයි what if I got a job right what if these people call me for an interview but ඒ වෙද්දි මට ඔල්රෙඩි ජොබ් එකක් තියෙනවා එතකොට මම මේගොල්ලන්ට කතා කරන්න ඕනේ නැහැ රිප්ලයි කරන්න ඕනේ නැහැ why do I bother අන්න එහෙම තමයි ගොඩක් ජොබ් සීකර්ස් ලා හිතන්නේ කියන්නේ කැන්ඩිඩේට්ස් ලා that's a very bad habit මොකද හැම වෙලේම මතක තියාගන්න ඕනේ these HR people they keep shifting from one company to other right අද LB finance එකේ ඉන්න HR manager ඉන්න පුළුවන් ඊළඟ දවසේ CDB එකේ අන්න ඒ වගේ එහෙට මෙහෙට යනවා ඒකින්ද අපි හැම වෙලේම අර I like to add to what Chatham said respect them so even if you got a job right call them beforehand and say I'm sorry I've already been offered a job in this particular company and I've accepted it and I hope you can find somebody suitable කියලා පොඩි apology එකක් දාන්න apart from not showing up if you got a job right respond කරනකොට ඒ වගේ එකක් આવුත් එහෙමත් මේව කරන්න අනිත් එක තමයි I like to talk me ladies la like girls la ගොඩක් කලාට companies වලට යද්දි අම්මව වගේ ආච්චිව වගේ අරගෙන යනවා I don't know how to actually talk about this because some HR people don't really mind then startup SMEs වගේ වලට යද්දි they are all cool and they don't necessarily mind and they don't really judge you by the fact that you take somebody else but අපි හිතන්න දැන් අර සමහරක් කලාට ඒක ජජ් වෙන වෙලාවල් තියෙනවා ඔයා මේ maybe you can't really do the job well because you don't have self confidence kiyala now if it's a reputed company and you know where this company is and oyada podi idea ekak thiyenone onama company ekata yanne issala you have to read up about the company ne e company ke koi wage de e company ke culture ekak mokadda etana job ekak mokadda wenne company ke monada karana product ekak egola kohomada salli hoyanne e wage podi idea ekak aranne api me attatama interview ekakata interview anne me job ekakata apply karanne right etakota අපි දන්නවනම් ඒ කම්පැනි එකේ කල්චර් එක කොයි වගේද කියලා අපි ගොඩක් බය වෙන්න ඕනේ නැහැ පේරන්ට් කෙනෙක් වගේ අරන් යන්න එපා මං කියන්නේ මොකද පේරන්ට් කෙනෙක්ව ගෙනිච්චයින් පස්සේ සමහරකට අපේ පේරන්ට්ස්ලා එන්නේ අපේ බෑග්ග්‍රවුන්ඩ් එකෙන් නොවෙන්න පුළුවන් දැන් අපි දැකලා තිනවා දැන් අපි හිතමු ඩිවෙලොපර්ස්ලා ගොඩක් යංග ගර්ල්ස් ආ බොයිස් ආ ඉන්නවා මේ ඇත පළාත්වල ඉනන් ඒගොල්ලෝ මේ but they are very good right they can do the job හැබැයි එද්දී ඒ ගර්ල් කෙනෙක් එන්නේ අම්මත් එක්ක ආවම පස්සේ අම්මට අයිඩියා එකක් නැහැ company atmosphere එක හැසිරෙන්න ඕන විදිය. එතකොට අර අම්මා ඇවිල්ලා සමහරක් වෙලාට එතන interview room එකටම ඇවිදගෙන එනවා. එහෙම නැත්තම් නිදිනවා එතන. මේවා අපි ඇත්තටම දැකපු issues, right? So ඒ වගේ වෙද්දි be very careful if you are bringing your parent then tell them how to behave, right? Because they don't know. ඒගොල්ල company එක වැඩ කළ නැතුව ඇති. අම්මා maybe a home maker, right? එතකොට අම්මව ගෙනියනවා නම් if it's a must you are really scared you don't want to go up to this company ehanam be very careful tell them how to behave and egolawa egolanta like vaadi wenna deela oya meeting ekata yaddi etana interview ekata yaddi ammawa geniyanne pa mokada apita vela thiyena instances where people actually bring their mother into the meeting group and we have to say miss our product eliyeng innada eka awkward right don't do that you make ahagena inna kattiya you guys might be laughing but these are real scenarios that has happened to us now another funny thing that happened to us during an interview is and you would think it's super common sense who the hell did this kila hanna pulam but this was a guy who came out of a university who had a degree he came into the interview and one of the things he did wrong was during the interview in the process of us asking questions hari api dan mema questions ahano එයා එකපාරටම ෆෝන් කෝල් එකක් අරගෙන කියනවා අම්මා මෙයා හරි හරි අම්මා මම දැන් ඉන්නේ ඉන්ටර්විව් එකේ මම මේ ඉන්ටර්විව් එකේ ඉන්නේ මම ආටයි ගන්න now that's not good practice when you're in an interview please don't answer your phone right please don't text please don't go on instagram I have seen especially this generation z right young people they don't have any respect and that doesn't really go down well sometimes
ඉන්ටවිය එකක රෙස්පෙක්් කරන්න අර කාලෙ දෙන කෙනාට ඔයාට කතා කරන කෙනාට අයි කන්ටැක්ට් එක තියාගෙන ඒ කෙනත් එක්ක කතා කරන්න හිනා වෙන්න කතා කරන්න කොන්වර්සේෂන් එක ගෙනියන්න ඉන්ටවිය එකක් කියන්නේ යෝ සෙලින් යෝසෙල් රයිට් අපි කියන්නේ ප්‍රොඩක්ට් එකක් දැන් ඔයා ඔයාව සෙල් කරගන්න ඕනේ ඔයා වගේම ඔයාගේ යුනිවර්සිටි එකේම ඔයාගේ ඩිග්‍රී එකම තියෙන තව කෙනෙක් උතන්ට ආවොත් එහෙම එයාට වඩා ඔයා හොඳයි කියන එක තමයි ඔය ඉන්ටර්විව් කියන එකෙන් කරන්නේ. ඒ කියන්නේ මේ ඉන්ටර්විව් එකේදී කරන්නේ you are basically telling the people who are going to hire you you are better. So then you got to sell. Part of selling is ඔයාගේ skills ගැන කතා කරන්න ඔයා මේ job එකට ගැලපෙන්නේ කියලා කතා කරන එක තමයි ඔයා එතනදී කරන්නේ. එතකොට eye contact and not interrupting them ගොඩක් කලාවට කට්ටිය කරන වැරද්දක් තමයි අහගෙන ඉන්නේ නැහැ අහන question එක. Excitement එක වැඩි. මේ interview අහන්න එක question එකක් උත්තරේ දෙන්නේ වෙන දෙයක්. මොකද එයා අහගෙන ඉඳලා නැහැ. එහෙම කරන්න එපා. Be very careful just make sure you are listening to the question. And that you have an answer and very basic questions කියලා අපි කියන්නේ ඕනම තැනකදී අහන questions තියෙන්නේ සමහරක් වෙලාට ice breakers කියලා අපි කියන්නේ interviews වලදී අපි ice breaker එකක් කියන නිකන් very general question right hello how are you can you tell me a little bit about yourself maybe this is like 80% of companies අහන first question එක can you tell us a little bit about yourself ඒ අහන්නේ වෙන දෙයකට නෙමෙයි ඔයාගේ CV එක already ඒ company එකට තියෙනවා they know who you are and what you have done they just want to ease you into that interview ekeni oyawa me lesi karanna oata eka me loku problem ekak nathuwa katha karanna me communicate karanna thamai eyagala hema hani so e wage ewa walata me answer ekak ready karala thiyaganna man kiyanne hela nikan don't like repeat it ara girawek kiyana wage kiyanne pa but have a general idea what you are going to say for very basic questions things like ara sukith ki wage gap ekak thiyenawa na wage dewal ඒවට ආන්සර් එකක් තියාගෙන යන්නේ ඇයි ඇයිවා මෙච්චර කාලයක් ජොබ් එකක් හෙව්වේ නැත්තේ අන්න ඒ වගේ දේවල් නැත්තම් ඔයාගේ ස්කිල්ස් ගැන ක්වෙස්චන්ස් අහන්න පුළුවන් ඉස්සෙල්ලා හිටපු කම්පැනි එකේ ඔයා මොනවද කරේ රෝල් එක මොකද්ද කියලා අහන්න පුළුවන් ඒ වගේ දේවල් හරි ජෙනරල් ඕනම එකකදී අහනවා ඉස්සෙල්ලා කම්පැනි එකේ ඔයා මොනවද කරේ ඒක මොනවද ඔයාගේ රෝල් එක තිබුණේ ඔයා මේ ඔයා දැන් ඇප්ලයි කරපු ජොබ් ස්පෙක් එක යන්නේ ඉස්සෙල්ලා කියවලා යන්න සුකිත් ඕවර් ටු යූ thank you චූටි දෙයක් ඇත්තට මෙතන එඩ් කරන්න කියලා හිතුවා මොකද අපි දැන් අපි දැන් මේ කතා කරන්නේ ෆෝන් එකෙන් ආවා ඊට පස්සේ අපි ඉන්ටර්විව් එකට වාඩි වුණාම අපි සාමාන්‍යයෙන් කොහොමද ඒගොල්ලොත් එක්ක ඇත්තටම ගනුදෙනු කරන්න කියලා කියන්නේ ආයි කන්ටැක්ට් තියාගෙන ඒගොල්ලන් කතා කරන්න කියලා කියන්නේ ඇත්තටම මේක මම එක සෙෂන් එකකදීත් කිව්වා අපි බය වෙන්න ඕනේ නැහැ ගොඩ දෙනෙක් ඇත්තටම තියෙනවා ඉන්ටර්විව් එකකදී සමහර කාලවලට මේ අහගෙන ඉන්න කට්ටිය ගොඩ දෙනෙක් ඉන්ටර්විව් එකකට ෆස්ට් ටයිම් යන්න ඉන්න කට්ටිය වෙන්න පුළුවන් right ඒගොල්ලෝ ගියොත් ඒක පළවෙනි ඉන්ටර්විව් එක වෙන්න පුළුවන් එතනදී මට දෙන්න තියෙන ඇඩ්වයිස් එක තමයි බය වෙන්න එපා මොකද එතන ඉන්නේත් අපි වගේම ඒ මිනිස්සු ඉන්නේ ඒ හින්දා ඒගොල්ලන්ටත් අපිට දෙන්න පුළුවන් ඉම්ප්‍රෙෂන් එක හොඳට දෙන්න ඒගොල්ලන්ට අපි කියන්නේ අපි බය වෙනවා කියලා පෙන්නන්නේ නැතුව ඒක ඒක එක්සැම්පල් එකක් තමයි දැන් පුරුද්දක් විදිහට තියෙනවා දැන් අපි මෙතනත් කතා වුණා මේ සර්ටිෆිකේට් සර්විස් ලෙටර් CV කෝපි එකක් අරන් යන්න කියලා දැන් අපිට පුරුද්දක් හැදෙන්න තියෙනවානේ අපි ඔක ෆෝල්ඩ් එකක දාලා අපි ඔක අරගෙන යනවා ගියාම ගොඩ දෙනේ මේ sorry HR එකේ කට්ටිය කිව්වම වාඩි වෙන්න කියලා පුටෙන් වාඩි වෙලා මුකුත් කියන්නේ නැතුව එකපාරටම අර 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 ෆයිල් සෙට් එක මෙහෙම ගාලා අතට දෙනවා ඒක කරන්න එපා ඒ කියන්නේ ඒගොල්ලන්ට ඔයා ඒ ටික අතේ තියාගන්න right ඒක ඉල්ලුවොත් දෙන්න ඔයා ගිහිල්ලා වාඩි වෙලා good morning හරි good evening හරි කියලා කියන්න නැත්තම් කමන්නේ how are you කියලා හවුවත් කමන්නේ ඒ කියන්නේ ඒ කියන්නේ අපි ඒගොල්ලොත් එක්ක කතා කරන්න ඕනේ ඒ කතා කරනකොට තමයි බය යන්නේ ඒ නැත්තම් අපි කියන්නේ අපි කෙලින්ම අර ඒගොල්ලෝ අහන ප්‍රශ්න වලට විතරක් උත්තර දෙන්න වගේ රෙඩි වෙලා එහෙම යනකොට නිකන් ඒක ඒක අර නැචරල් නැහැ ඒක නිකන් එහෙම වෙන්නේ නිකන් හරියටම නිකන් අපි නිකන් සෙට් අප් කරන් ඇවිල්ලා වගේ එහෙම නෙමෙයි ඒක ඇත්තරම ෆෝමල් ඉන්ටර්විව් එකක් කියන්නේ ෆෝමල් බට් ඒ වුණාට වාගේ ඇඟ ඇතුලින් තියාගන්න ඔයා එතන න්‍යූට්‍රලි ඉන්නවා කියලා ඒ න්‍යූට්‍රලි ඉන්න එක වටිනවා මොකද ඒගොල්ලන්ට අර බයයි වගේ කියලා හිතුනොත් දැන් අපි තුම එක්සැම්පල් එකක් ඉදිරියට කස්ටමර් ෆේසිං රෝල් එකක් වෙන්න පුළුවන් right එක්සැම්පල් එකක් ඉදිරියට මේ ළඟකදී කම්පැනි එකක් එක්ක අපි පොඩ්ඩක් කතා කරනකොට තේරුණා ඒගොල්ලෝ ටිකක් පිකි ඒගොල්ලෝ හොයනවා ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් වුණත් හැබැයි හොඳට කතා කරන්න පුළුවන් ඒගොල්ලෝ ඒක බලන විදිහ තමයි ඒගොල්ලෝ මුලින්ම ෆෝන් එකට ආන්සර් කරන විදිහ එතකොට ඔයා ඉංග්‍රීසි කෝසස් කරලා තියෙන්න පුළුවන් ඔයාට හොඳ ග්‍රේඩ්ස් අම්බලා තියෙන්න පුළුවන් ඉංග්‍රීසි වලට right හැබැයි මේ මුණා වුණත් එයාගේ ඉම්ප්‍රෙෂන් එක ඔයා එයාට කතා ඒගොල්ලත් එක්ක කතා කරන විදිහට ඒගොල්ලෝ තේරුම් ගන්නවා ටිකක් මේකට තාම හරියටම එයාව
මේව කරන්න බෑ වගේ කියලා. ඒතකොට ඒ කතා කරන ඒ පටන් ගන්න එකම ආ ගුඩ් මෝර්නින් කියන එකෙන් හරි හිනා වෙලා හරි ඒ දෙන්න පුළුවන් ඉම්ප්‍රෙෂන් එක දෙනවා නම් ඔයා බය නැහැ කියන එකෙන් ආට හොඳ පොයින්ට් එකක් වෙනවා එතනදී. ඒක මම හිතනවා. ආ ජෝට මොන හරි ඇඩ් කරන්න තියනවද මේකට? ඔව් සාමාන්‍යයෙන් දැන් අපි ස්කූල් ලීව කෙනෙක් කිව්වම දැන් කස්ටමර් කෙයාර් රෝල්ස් වලට ඒ වගේ ස්ටාර්ට්අප් දැන් ඒ ලෙවල් හරි ඕඩර්ල් කම්ප්ලීට් කරලා ජොබ් එකකට ඇප්ලයි කරලා අපි දැන් මුල් කටයුතු ටික කරාන CVs ඔක්කොම බලලා දැන් හොඳට ෆේස් කරලා දැන් ඉන්ටර්විව් ඉස්සරහ ඉන්නවනම් ඒ ඉන්ටර්විව් එක්කෙනත් එක්ක කතා කරන්න කලින් ඕගොල්ලෝ බලන්න ඕන දැන් මේ රෝල් එකට අහන්න යන ප්‍රශ්න ඕගොල්ලෝ දැන් දන්නවා ඇති දැන් මේ මොකද ජොබ් ඇඩ්වර්ටයිස්මන්ට් එක ඕගොල්ලෝ ඔල්රෙඩි බලන් දැති මොනවද අහලා තියෙන සුදුසුකම්. සෝ ඕගොල්ලෝ බලන්න ඕන ගොඩක් කාලයකට ඇයි මම සුදුසු මේ ජොබ් එකකට මට භාෂා තුනක් කතා කරන්න පුළුවන්ද නැත්නම් මට මේ මේ සුදුසුකම තියෙනවා මට ඉංග්‍රීසි විතරක් පුළුවන් ඇයි මේ කම්පැනි එකට මං සුදුසුයි කියලා ඕගොල්ලෝ පුළුවන් තරම් මාකට් කරගන්න බලන්න. ඒ වගේම තමයි දැන් ඕගොල්ලෝ ස්ටාර්ට්අප් රෝල් එකකට යද්දි වැඩිපුර සැලරි එකක් ඒගොල්ලෝ සමහර වෙලාවට ජොබ් ඇඩ්වර්ටයිස්මන්ට්ස් වල මෙන්ෂන් කරලා තියෙන මේ 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 වේකන්සි එකට අපි දෙන්නේ 25,000ක් විතරයි නැත්නම් 20,000ක් විතරයි දෙන්නේ ට්‍රැවලිං වලට 5,000ක් දෙනවා කියලා. සෝ ඕගොල්ලෝ ඒකට කැමති නැත්තම් එකපාරටම කියන්න එපා ලයික් ඉන ජොබ් එකකට මේ මට මේ සැලරි එක මදි එකපාරට මට කරන්න බෑ මං මීටත් වඩා සුදුසුයි එහෙම කියලා එකපාරටම කියන්න එපා. හැබැයි අහන්න මොනවාද ඒකේ තියෙන හම්බෙන ෆැසිලිටීස් කොච්චර කාලෙකින් පස්සේද සැලරි එකක් වැඩි වෙන්නේ ඒ වගේ නැත්නම් ඔයාලට ගොඩක් දුර ඉන්නවනම් ඒගොල්ලන්ට ගොඩක් දෙන විස්තරයක හොඳයි. හරි සර් මම මෙච්චර දුරක් ඉඳන් එන්නේ මට මේ 5,000ක් මදි. හරි හැබැයි මට මේකෙන් පොඩි එක්සෙප්ෂන් එකක් දෙනවනම් ට්‍රාන්ස් පාස් එකක් හරි හොයලා දෙන්න ට්‍රැවල් කරන්න ඒ වගේ ඩීටේල්ස් ටිකක් ඒගොල්ලොත් එක්ක ඩිස්කස් කරොත් ඕගොල්ලෝ හොඳ ග්‍රේඩ් සැලරි එකක් අරගන්න පුළුවන් ස්ටාර්ට්අප් එකේ. හැබැයි වැඩිපුර දැන් 50 දැන් සමහර කට්ටිය ඉන්න මේ දැන් ඕ ලෙවල් කම්ප්ලීට් කරලා එකපාරටම අහන්න මැනේජර් රෝල් එකක් තියෙනවද කියලා. දැන් අපි මැනේජර් රෝල් එකට දැන් විස්තර ටිකක් අහම කොයි කම්පැනි එකද වැඩ කරලා තියෙන්නේ එකපාරටම කියන්නේ නෑ මම දැන් ඕ ලෙවල් ඉවර කරා විතර රිසල්ට්ස් එනකන් ඉන්නේ මම දැක්ක මේ මැනේජර් රෝල් එකක් තියෙන ඒක ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් නම් ඇප්ලයි කරගන්න පුළුවන් කියලා. හැබැයි එහෙම නෙමෙයි සාමාන්‍යයෙන් ඒකට අවම සුදුසුකම් තියෙන මැනේජර් කෙනෙක් කිව්වම ටිකක් පඩියෙන් පඩියකට යන්න ඕනේ. සෝ ඒ වගේ ඒ ඒ සැලරි රේන්ජ් එක කොහොමද එකපාරටම දෙන්නේ නැහැ මුලින්ම එක්ස්පීරියන්ස් එක හදාගන්න ඕනේ. ඒක මුලින් එක. දැන් කියමු අපි ඔල්රෙඩි වෙන කම්පැනි එකට වැඩ කරලා මේ වගේ 3 වෙනි ජොබ් එකක් නැත්නම් 4 වෙනි ජොබ් එකක්. සෝ ඒ වගේ වෙලාවකට ඔයගොල්ලෝ තව කම්පැනි එකට ස්විච් වෙන්න හදද්දී ඔයගොල්ලෝ ඒ කම්පැනි එකෙන් අහයි ඇයි ඔයගොල්ලෝ මේ දැන් මේ කම්පැනි එකට ඇප්ලයි කරේ මොනවාද ඒ කම්පැනි එකේ මුලින් වැඩ කරපු කම්පැනි එකව මොනවාද කරේ ඇයි ස්විච් වෙන්නේ කියලා. ඉතින් ඔයගොල්ලෝ ඒකේ ගොඩක් වෙලාවකට හොඳ දේවල් විතර කියන්නේ. ඇයි දැන් මේ ජොබ් එකට මාරු වෙන්නේ? එහෙම කියලා ඩීටේල්ස් ටික දෙන්න. ඒගොල්ලෝගේ වැරදි කියන්න එපා නෑ මට මේ HR මැනේජර් හරි ගියේ නෑ මගේ ලයින් මැනේජර් හරි ගියේ නෑ ඒගොල්ලෝ මට පඩි හරියට ගෙව්වේ නෑ ස්ට්‍රික්ට් වැඩි රූල්ස් වැඩි මේ කොණ්ඩේ කපන්න කියන කරාබු දාන්න එපා කියන ටැටු විඳින්න එපා කියන අන්නේ ඒ වගේ ඩීටේල්ස් බෑඩ් ඉම්ප්‍රෙෂන් එකක් කවදාවත් අලුත් කම්පැනි එකකට ඕගොල්ලෝ යන තැනකට ඒක දෙන්න එපා. දෙනේකින් අන්තිමට ඒගොල්ලෝ හිතන්න දැන් මේ ළමයා අපි හයර් කරොත් බැරි වෙලාවත් එයා වෙන කම්පැනි එකට යනවා නම් මේකෙන් අපිටත් මේ වගේ එකක් අපේ කම්පැනි බ්‍රෑන්ඩ් එක ගැන නැත්තම් මේ අපේ කම්පැනි ඉන්ඩිවිජුවල්ස් ගැන වෙන කම්පැනි එකකටත් වැරදි කියනවා. සෝ ඒ වගේ දේවල් වලින් ගොඩාක් වෙලාවකට අයින් වෙලා ඉන්න එක හොඳයි. ඒ කියන්නේ හොඳක් උනේ නැති වුණත් හොඳ කියන්න මං දැන් බලන්නේ වෙන ජොබ් එකක් කරන්න මං එතනින් දැන් ඉගෙන ගත්තේ දෙයක් වෙනස් මං දැන් අලුත් දෙයක් ඉගෙන ගන්න තමයි මේ කම්පැනි එකට ඇප්ලයි කරේ කියලා. සෝ ඖෂධි වාට මොනවද තියෙනද මේ හරි කරන්නේ? සෝ වනදි මේක තව එකක් තමයි ඕනම ඉන්ටර්විව් එකට අන්තිම වෙද්දී අහනවා do you have any questions කියලා. ගොඩක් වෙලාවට අපි ඉන්ටර්විව් කරද්දී අපි කියන ඔක්කොම අපේ කම්පැනි එක ගැනත් කියනවා අපි ජොබ් එක ගැනත් කියනවා එයා ගැනත් අහනවා. ඊපස්සේ අපි එක්ස්පෙක්ට් කරනවා මෙයාට මොකක් හරි ක්වෙස්චන් එකක් තියෙයි මේ ජොබ් එක සම්බන්ධයෙන් කියලා. ගොඩක් කරත් no I don't have any questions. එහෙම කියන්නේ හරි ටිමිඩ්ලි කියනවා I don't have any questions එහෙම කියලා කියනවා. එහෙම කියන්න එපා. Have a question. මොනවා හරි අහන්න. ඔයා යන්නේ ඉස්සෙල්ලා ඒ ලොකු කම්පැනි කන්නම් ඒකේ වාගේ ඉන්න යාළුවෙක් හරි කවුරු හරි දන්න කෙනෙක් ඉන්නා නම් පොඩි have a bit of company scoop. හරිද? ඒ කියන්නේ පොඩක් දැනගෙන ඉන්න මේ කම්පැනි එක ගැන මේගොල්ලන්ගේ කම්පැනිට කෙනෙක් ගැන වුණත් ඔයාලට question එකක් අහන්න පුළුවන්. ඒගොල්ලන්ගේ marketing දෙයක් ගැන අහන්න පුළුවන්. නැත්තම් job එක සම්බන්ධයෙන් ඔයාට මොකක් හරි තියෙන දෙයක් ගැන අහන්න පුළුවන්. Try to have
ඇට්ලිස් 2 questions ready. ඔයාට කොයි වෙලේ ඒ question එක අනිවාර්යෙන්ම එනවා. Do you have any questions කියන එක. ඒකක් අහන්න පුළුවන් නම් ඒක ඔයාට ලොකු value evaluation එකක් වෙනවා interview process එකේදී that you can, right? ඒ කියන්නේ ඒ interview එකේදී ඔයාට you had you wow me analytically think කරන්න පුළුවන් කෙනෙක් ඔයාට මොන හරි දෙයක් ඇනලයිස් කරලා ක්වෙස්චන් එකක් දෙන්න පුළුවන් කෙනෙක්. මිනිස්සු කැමති ඒගොල්ලන්ගෙන් ප්‍රශ්න අහනවට. ඒගොල්ලන්ට කතා කරන්න දෙනවට. සෝ මේකක් ඇඩ් කරන්න තියෙන අවශ්‍යදී. සෝ සමහර වෙලාවකට දැන් කම්පැනි එකෙන් ගන්නේ එක පර්ටිකියුලර් පොසිෂන් එකට නම් ඒ වේකන්සි එක විතරක් තියෙනවා කියමු. දැන් ඔයා කස්ටමර් කෙයා එකේ මාකටිං කරන්න විතරක් යනවා කියලා. මාකටිං ඇන් බ්‍රෑන්ඩින් සෝ ඒ පොසිෂන් එකට විතරයි දැනට තියෙනවා ඇප්ලයි කළා ඔයාව ඉතින් ඉන්ටර්විව් කළා ඉවරයි දැන් ඒගොල්ලෝ ප්‍රශ්නයක් අහනවා ඔයාට මොන හරි ප්‍රශ්නයක් තියෙනවද අපෙන් අහන්න කියලා සෝ ඔයගොල්ලෝට කියන්න පුළුවන් මේ මට ග්‍රැෆික් ඩිසයිනින් උත් පුළුවන් සෝ මට ඒ වගේ වේකන්සි එකක් උත් තිබ්බොත් නැත්නම් ඒකේ පර්ටිකියුලර් ප්‍රොජෙක්ට්ස් හරි රෝල් එකක් තිබ්බොත් මම ඒ වගේවට ජොයින් වෙන්න පුළුවන්ද කියලා සෝ ඒකට ඉන්ටර්ෆියර් කරලා මමත් මගේ සජෙෂන්ස් නැත්නම් මම දැන් එයාට ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් නැත්නම් ඒ වෙලාවට මගේ ඒ ඩියුටිස් ටික මට කරන්න පුළුවන්ද කියලා පොඩි සජෙෂන් එකක්. සෝ ඒගොල්ලෝ හිතන හරි මෙයාද මේකටත් උනන්දුයි හැබැයි ඒකටත් උනන්දුයි. ඒ කියන්නේ මෙයාව ගොඩක් කලාවකට යූස් කරගන්න පුළුවන් මෙයාගේ එක්ස්ට්‍රා ස්කිල්ස් තියෙනවා. සෝ ඒක ඔගොල්ලෝට ඇඩඩ් ප්ලස් එකක් වෙනවා. මොකද ගොඩක් කට්ටිය ඒව කියන්නේ ඔගොල්ලෝට මොන හරි ප්‍රශ්නයක් තියෙනවද කියලා හැම නැස මේ හරි එච්චරයි ඊට පස්සේ ඉන්ටර්වයුව ඉවරයි කියලා ඒකම ගෙදර යනවා හැබැයි ඔගොල්ලෝ මේ වගේ ඉන්ටරැක්ෂන් එකක් තිබ්බොත් HR මැනේජර් නැත්නම් ඒ පර්ටිකියුලර් ඩෙසිග්නේටඩ් මැනේජර්ට එක්ක ඔගොල්ලෝ හරි මට මේක සුදුසුයි මට අනිත් ජොබ් රෝල් එකක් කරන්න පුළුවන් මට ඒකටත් ඔපචුනිටි එකක් දෙනවද වැඩිපුර දෙයක් ඉගෙන ගන්න කියලා සෝ ඒක ඔගොල්ලෝගේ ලයිකන පර්සනල් බ්‍රෑන්ඩින් වලට නැත්නම් පර්සනල් නොලෙජ් එකටත් ඒක ඇඩ් වෙන ගොඩක් වැලියු එකක් ඒ වගේම කම්පැනි එකේ හිතන්න පුළුවන් හරි මෙයා තව value added person කියලා. So ඔයගොල්ලෝ ඒ points වලින් උත් job එක නැත්නම් interview එක ගොඩ දා ගන්න පුළුවන් හැකියාවක් තියෙන ඒ වගේ පොඩි දේවල් වලින්. So චතුම් හරි සුකිත් මොන හරි questions නැත්නම් මොන හරි එකක් add කරන්න තියෙනවද මේ හරි වගේ? චතුම් මේ ඔයාට තියෙනවද add කරන්න tech interviewer කෙනෙක් විදිහට. මොකද චතුම් ඇත්තටම කරන්නේ යාගේ එයා මේන්ලි කරන්නේ අපේ මේ ටෙක්නොලොජි සයිඩ් එකේ ඉන්ටර්විව්ස් කරන එක. නව ටෙක් ඉන්ටර්විව්ස් ආ එක ඒව පොඩක් වෙනස් මේ මාකටිං, සේල්ස්, HR, බිස්නස් මැනේජ්මන්ට් ඉන්ටර්විව්ස් වලට වඩා. මම හිතනවා චතුම්ට පුළුවන් කියලා ටෙක් ඉන්ටර්විව් එකදී ඔයගොල්ලෝ මොනවද බලන්න කියන එක කියන්නේ. ටෙක් ඉන්ටර්විව් එකක් ගත්තොත් ඔෂ්ටි සාමාන්‍යයෙන් දැන් අපි මම හිතන්නේ ජෙනරලි මාකට් එකේ වෙන ක්‍රමයක් තමයි දැන් අනිවාර්යෙන් ගොඩක් වෙලාවට ටෙක්නිකල් ටෙස්ට් එකක් තියෙනවා ටෙක්නිකල් රෝල් එකකට නම් දැන් හිතනකොට ඩෙවලොපර් කෙනෙක් වගේ නම් ටෙක්නිකල් ටෙස්ට් එකක් තියෙනවා ඒකට ස්පෙસિෆික් ඩියුරේෂන් එකක් තියෙනවා සමහර විට ඒත් එක්කම හෝ වෙනත් ටයිම් එකක සමහරට දැන් ඉස්සර නම් අපි කරද්දී ටෙක් මේකක් කරලා ඒත් එක්කම කරනවා බට් ටිකක් ඕගනයිසේෂන් එකක් ග්‍රෝ වුණාන් පස්සේ ටෙක් ඉන්ටර්විව් එකක් කරලා ඊට පස්සේ ඒකේ ඇත්තටම ඒක පාස් නම් ඒක ත්‍රූ නම් විතරයි මේ ඊළඟට වෙන ඉන්ටර්විව් එකකට යන්නේ. එතකොට ටෙක් ඉන්ටර්විව් එකක් වගේ කරද්දී දැන් ජෙනරලි මොකක් හරි ඔගල ඇප්ලයි කරන රෝල් එකට ස්පෙસિෆික් ලැන්ග්වේජ් එකක් වගේ තමයි ගොඩක් වෙලාට යූස් වෙන්නේ. ඒ වගේ එකක් කරනවා නම් දැන් ඉන්ටර්විව් එකට යන්න කලින් සමහර රෙක්රූටර්ස්ලා ගොඩක් වෙලාවට කියනවා ටෙක් ඉන්ටර්විව් එකක් ටෙක් ටෙස්ට් එකක් තියෙනවා නම් පොඩ්ඩක් ඒකට ප්‍රෙප් එකක් කරන්න ඕන. ඒක දන්නවනම් චුට්ටක් නිකන් කෝකටත් to be on the safe side වෙන කාගේරි ලැප්ටොප් එකක් පාවිච්චි කරලා මේකක් කරන්න අමාරු නම් තමන්ගේ ලැප්ටොප් එකක් අරන් එන්න ඕනේ. ඒ වගේ ප්‍රී ඉන්ටර්විව් ක්වෙස්චන් එකක් පොඩ්ඩක් රෙක්‍රූටර් කෙනෙක්ගෙන් ඇහුවොත් පොඩ්ඩක් අර එන්තුසියාසම් එකක් පෙන්වන්න පුළුවන්. ඉතින් අර ඒ වගේවා චෙක් කරන්න. ඊට පස්සේ ටෙක් ඉන්ටර්විව් එක ත්‍රූ නම් ඊට පස්සේ ඒගොල්ලන්ගේ තියෙනවා ස්පෙસિෆික් ගයිඩ්ලයින්ස් තියෙනවා සමහරලාට. එතකොට ඒවා පොඩ්ඩක් අහන්න. දැන් අපි වගේ කරනවා නම් දැන් මම කරද්දී නම් මම ජෙනරලි මම ලැන්ග්වේජ් ස්කිල්ස් බලන්නේ නැහැ. මම ඇත්තටම බලන්නේ ඒගොල්ලන්ගේ තියෙන ඇනලිටිකල් ස්කිල්ස් එහෙම නැත්නම් ඇල්ගොරිතම් එකක් ලියන්න පුළුවන් දන්න ඒ වගේ ස්කිල්ස් ටෙස්ට් කරන්නේ. ඒව ගැන පොඩ්ඩක් බලන්න. ඊට පස්සේ තව මොන හරි ඩිසයිනින් රිලේටඩ් වගේ යනවා නම් ඔෂදී ගොඩක් වෙලාවට මේ සමහරලාට පෝට්ෆෝලියෝ එකක් කරන් යන්න ඕන වගේ රික්වයර්මන්ට්ස් තියෙන්න පුළුවන් ඩිසයිනින් ජොබ් එකක් නම්. රයිට්. ඊට පස්සේ ඒ වගේ අනිත් එක තව චුට්ටක් කියන්න ඕන දෙයක් තමයි මේක ඉන්ටර්විව් ස්පෙસિෆික්ම නැහැ. බට්
බට් පුළුවන්නන් උගල මේ දැන් ගොඩක් ටෙක් කට්ටිය ඉන්නවනම් මෙතන අපේ අපේ තියෙනවනේ ඔන්ලයින් ප්‍රසන්ස් එකක් පොඩ්ඩක් අපේ ඔන්ලයින් ප්‍රසන්ස් එක ගැන පොඩ්ඩක් කියාෆුල් වෙන්න මොන වගේ ඔන්ලයින් ප්‍රසන්ස් එකක්ද තියෙන්නේ දැන් ගොඩක් වෙලාවට ඩිවලොපර් කෙනෙක් නම් ඒගොල්ලන්ගේ තියෙන ප්‍රොෆයිල්ස් GitHub ප්‍රොෆයිල්ස් ඒ වගේ ප්‍රොෆයිල්ස් වැඩ කරනවද ඒ වෙලාවේ රෙක්‍රූටර් කෙනෙක් බැලුවොත් මොන හරි පෙන්වන්න දෙයක් තියෙනවද වගේ කියන එකත් ගැන පොඩි ඇටෙන්ෂන් එකක් දාන්න That's me done Oshadi Yeah, man, I'll add a little bit. හරිද? ඒ පොයින්ට් එකට චතුම් කියපු පොයින්ට් එකට. Then designers ලගේ වගේ නම් portfolio එකක් ඔයාගේ මේ laptop එක ගෙනියනවා නම් හරි අනිවාර්යෙන් mobile එකේ හරි ඔයාගේ work පෙන්වන්න පුළුවන් වෙන portfolio එක අරගෙන යන්න දැන්. දැන් අපි ඊළඟට මේ session එකේදී යනවා online interviews වලට. මේක online interviews වලටත් වැදගත්. අර face to face interviews වලටත් වැදගත් එක point එකක් තමයි if you're using your laptop for any test හරිද ඒ interview එකේදී desktop එක clean කරලා ගෙනියන්න අපි දැකලා තියෙනවා අපි tag ගාලා can i see previous work you have done කියලා කිව්වම lap එක open කරලා desktop එකට kissing pictures තියෙන්න පුළුවන් මේ ඇත්තටම වෙන දේවල් right ඔයාගේ එක එක desktop එකේ නැත්තම් full desktop එකේම දේවල් ඕ ඒ කියන්නේ ඕපන් කරගන්න බැර චතුම් කියෝ වගේ ලින්ක්ස් වැඩ කරන්නේ සමහර දේවල් ලයිව් නැ ඒ දැන් හිතමු ෆෝල්ඩර් කරලා නම් තියෙන්නේ ෆෝල්ඩර්ස් වලට යද්දී අපිට එයාගේ මුළු කම්පියුටර් එකේම තියෙන සියලු දේවල් බලා ගන්න පුළුවන් ඒ වගේ නැතුව be prepared for your interview මේ ඔන්ලයින් ඉන්ටර්විව් එකේදී ඕක අපිට හරියට වෙනවා we tell them to share the screen නේ අපිට අනිවාර්යෙන් එයාගේ ඩීටේල්ස් බලන්න ඕන නම් එයා කරපු වැඩ බලන්න පුළුවන් ස්පෙෂලි ඩිසයිනර් UI UX डेवलपर्स लगे डेवलपर्स लगे गोडक कराट ऑनलाइन इंटरव्यूज करा दी अपी दैन टेस्ट का रिकॉर्ड करनो ये वगे देवल करा दी ओयागे बैकग्राउंड निके डेस्कटॉप पे के तीन देवल इट मैटर्स एक हिंद ये वगे ना पोड़ी आइडिया एक गन मे के यान इंटरव्यू ने यान निस्सला लास्ट वेला इन ओन दे दैन मंग एतरम ऑनलाइन इंटरव्यूज गेन कथा करा दैन मे पैंडेमिक के केदी अपी देखला तीनो मेजॉरिटी ऑफ द कंपनीज अपी केम 50ක් විතර 50ටත් වැඩි ඇත්තටම මේ දවස්වල ඒගොල්ල කරන්නේ ඔන්ලයින් ඉන්ටර්විව්ස් මේනි ඔන්ලයින් ඉන්ටර්විව්ස් ලංකාවේ අපි දැකලා තියෙන්නේ ක්‍රම තුනකට කරනවා Zoom එකෙන් කරනවා Google Hangout එකෙන් කරනවා නැත්නම් Microsoft Teams වලින් කරනවා මේ තුනෙන් කරනවා ඊට අමතරව WhatsApp වලින් කරන අවස්ථාත් අපි දැකලා තියෙනවා ස්පෙෂලි ඈත කට්ටියව කරනවා නම් කම්පනීස් ඒ කියන්නේ ඕගොල්ලන් ඉන්න පැත්තේ නැත්නම් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක අන්න ඒ වගේ වෙලාවට ඒ WhatsApp වලින් උත් කරනවා දැන් ඔන්ලයින් ඉන්ටර්විව්ස් වලදී මේන් ඉම්පෝටන්ට්ම දේ තමයි Have a reliable internet connection ready. ඒ කියන්නේ ඔයා කොච්චර කොළඹවලම හිටියත් සමහරට ඔයාට අමතක වෙන්න පුළුවන් ඔයාගේ data ඉවර වෙලා. 30 minutes to 1 hour before check කරන්න data තියෙනවද, signal තියෙනවද, computer එකේ වැඩ කරනවද, plug එක computer එකේ battery තියෙනවද, ඔයා plug කරලාද තියෙන්නේ. මේවා very basic දේවල්. හැබැයි මේ online interview ඉස්සෙල්ලා You have to be ready. ඒ වගේ very basic දේවල් ready වෙලා තිබුණ නැත්නම් interview එකකට වෙලාවදී ඔයාට tag ගාලා ආ cable එක ගේන්න යන්න වෙනවා. ඒ වගේ issues තියෙනවා. And ගොඩක් වෙලාවට online interviews වලදී video එක on කරන්න කියනවා. මොකද අර face to face interview එකක් වගේ නේ ගොල්ලෝ ඒක substitute කරන්නේ online interview එක කරන්නේ. එතකොට ඒ company එකේ කට්ටිය දකින්න කැමති මේ පුද්ගලයා කොයි වගේ කෙනෙක්ද? මෙයා හිනාවන්නේ කොහමද? මෙයා කතා කරන්නේ කොහමද? එතකොට අනිවාර්යයෙන්ම මේ video එක on කරන්න කියන queue නැතත් ඔයා video එක on කරොත් plus point එකක් තමයි ඔයාට එන්නේ. ඒකෙන් තමයි background එක ගැන හිතන්න අර අපි මේ what you call it අර old day වලටම කිව්වා වගේ, ඒ කියන්නේ old conventional meetings වල වගේම මේ ඔයා මේ ලෑස්ති වෙලා ඉන්න ඇඳගෙන ඉන්න like top part එක කොහොමත් පේනින්ද හොඳ ඇඟුමක් ඇඳගෙන ඉන්න don't wear like skinnies or things like that because we have done interviews skinnies එහෙම ඇඳගෙන එනවා interview එකට ඒ කියන්නේ එතකොට නිකන් හිතනවා they did not really care about it මෙයාට එච්චරම තේරුන්නේ නැද්ද දන්නේ මේක interview එකක් කියලා ඒ වගේ අනිත් එක තමයි නිවසේ ඉන්න හැම කෙනාටම කියලා තියන්න අම්මලා තාත්තලා මල්ලිලා නංගිලා අක්කලා එන ඕනම කෙනෙක්ට කියලා තියන්න මම interview එකක් කරනවා මෙන්න මේ වෙලාවෙ ඉඳන් මේ වෙලාවට ඕගොල්ලෝ කෑ ගහන්න එපා මගේ වීඩියෝ ෆීඩ් එක ඔන්න නම් පිටිපස්සෙන් යන්න එපා. සමහරක් ඉන්ටර්විව්ස් වලදී අපි දකිනවා තාත්තා සරමක් ඇඳගෙන ෂර්ට් එක නැතුව යනවා. ඉතින් ඒ ළමයිනුත් අපහසුතාවයටපත් වෙනවා. ඒ වගේ දේවල් වුණාම අපිත් අපහසුතාවයටපත් වෙනවා. සමහරක් කට්ටිය ගෙදර පිටිපස්සේ පේනවා. කට්ටිය පුටු වෙල වාඩිලා ඉන්නවා. එහෙට මෙහෙට දුවනවා. පොඩි බබෙක් ඉන්න අම්මා කෙනෙක් වගේ නම් ඔයාට බබෙක් ඉන්නවා නම් බබා කරදර කරනවා නම් මට වෙනවනේ. මොකද I know that. මොකද I have a child.
මුලදිම කියන්න ඉන්ටර්වයුව එක පටගදි I'm sorry I have a little one this one's about 2 years old කියලා ease ease in and say he might shout please ignore එතකොට ඔක්කොම කට්ටිය මීටින් එකේ ඉන්න ඒගොල්ලෝ එක්ස්පෙක්ට් කරනවා හරි බොඩි ළමෙක් ඉන්නවා මේ ගෙදර යාට තේරෙන්නේ නැහැ ඉන්ටර්වයුව එකක් වෙන්නේ කියලා යා කෑ ගහයි ඒක අපි රෙඩි වෙන්න ඕනේ කියලා ඉන්ටර්වයුව බෝඩ් එකේ පැනල් එකේ කට්ටිය they already ready and they're laughing about that situation බට් ලොකු අඩල්ස වගේ අම්මලා තාත්තලා කෑ ගහනවා එක්කෝ පිටිපස්සෙන් කෑ ගහනවා මල්ලිලා නංගිලට මේ වගේ දේවල් ඇත්තටම වෙනවා අනිත් එක තමයි දැන් ඔයගලටත් ඇහෙනවා ති මගේ බබා කෑ ගහනවා මම මුලදීම මීටින් එකේදී කමේ මගේ චූටි බබෙක් ඉන්නා මෙතනදී එයාගේ සද්ද එයි කියලා එතකොට I'm hoping that you guys are aware of it ඒ වගේම ඉන්ටර්වයුව එකෙත් කරන්න ඊළඟට තියෙන දේ තමයි ටීවී එක ඕෆ් කරලා තියන්න කියන්නේ රේඩියෝ දාන්න එපා කියලා අපිට ඇහිලා තිනවා බණ අහන අච්චිලා ඉන්නවා මීටින් යද්දි ඒ වගේ ලොකු ඒවා මේ සමහරක්කට ඉන්ටර්විවි කියන දේ අපිට ඇහෙන්නේ චූම්පාං සවුන්ඩ් එක යනවනම් අපලජයිස් කරන්න මේ මාලෝ මාලෝ කියලා මාළු කතා කරන ඔයා අපලජයිස් කරන්න ඒක ඔයාගේ ෆෝල්ට් එකක් නෙමෙයි බට් ඉට්ස් නයිස් ටු අපලජයිස් ඉන් ඇම් සෝරි වී හැව් දිස් චූම්පාං ගයිස් ගෝයින් හියර් හරි මොනවා හරි කියන්න ඉට් ෂෝස් කන්ෆිඩන්ස් රයිට් ටීවී රේඩියෝ ස්විචින් ඔෆ් ඉස් අ මස්ට් බෑග්ග්‍රවුන්ඩ් සවුන්ඩ්ස් ගැන ගොඩක් කලාවට හිතන්න අනිත් එක zoom google hangout ඔය හැම එකේම background මේකක් දා ගන්න පුළුවන් ඔයාගේ house එකේ background එක හොඳ නැත්නම් you can have a filter මම සුකිට්ට දෙන්නම් මම දැන් ගොඩක් කතා කරපු හින්දා සුකිට් ඔෂදි සුකිට් is having an audio issue ද බලන්න මේ are you all having an audio issue ඔව් සුකිට් කියන දේ ඇහෙන්නේ චතම ඔයාට මම වැහෙනවද ඔව් ඔෂදි මට ඇහෙනවා මේ මට අර ඔයා කියපු එකට පොඩක් ඇඩ් කරන්න ඕන නම් මේ online interview එකක් ඇත්තටම කරනවා නම් මේ audio test එකක් කරන්න ඕන එක mandatory headset එකක් ගොඩක් headset එකක් පාවිච්චි කරන්න පුළුවන් නම් headset එකකට access තියෙනවා නම් අනිවාර්යෙන් headset එකක් පාවිච්චි කරන්න යන්න කලින් prepare වෙන test කරන්න audio test එකක් කරන්න මොකද headset එකක් නැත්තම් අනිත් පැත්තේ ඇහෙන කෙනාට වෙන වෙන background noise ගොඩක් ඇහෙන්න පුළුවන් ඔයාට මේ එයාට echo එකක් එන්න පුළුවන් ඒ නිසා headset එකක් use කරන්න පුළුවන් නම් ඒක පාවිච්චි කරන්න audio එකක් audio test එකක් කරන්න පුළුවන් audio test එකකුත් කරලා තියන්න that's just something I wanted to add ඔය ඇත්තටම ඔයාගේ කැමරා එක වැඩ කරනවද මයික් එක වැඩ කරනවද ඒ වගේ දේවල් මීටින් එකකට පැයකට වගේ ඉස්සෙල්ලා ඉඳන්ම බලලා තියන්න. එතකොට මොකක් හරි එකක් වැඩ කරන්නේ නැත්නම් you have time to be prepared. issue එකක් තියෙනවා නම් fix කරගන්න පුළුවන්. Joe do you want to add to this? So මෙතන තව එකක් මට ඇඩ් කරන්න ඕනි. So මේක ළඟදී සාමාන්‍යයෙන් අපි ඉන්ටර්විව්ස් කරද්දී සමහර වෙලාවට දැන් කියමු දැන් අපි ගොඩක් වෙලාවකට දැන් ලංකාවේ තියෙන සිටුේෂන් එකෙන් භාගයක් work from home භාගයක් office එකේ. So සමහර වෙලාවට දැන් අපි මේ topic එක දැන් කතා කර ටිකකට කලින් අර background එක ගැන. So සමහර වෙලාවට මේ මෙතන ලංකාවේ ගොඩක් වෙලාවකට වෙන්නේ internet issue එක break වෙනවා. නැත්තම් ඕගොල්ලෝගේ lighting issue එකක් තියෙන සමහර වෙලාවට කාමරේ එන කළුවරයි. So හොඳට signal තියෙන තැනක පොඩ්ඩක් එළියේ තියෙන පැත්තකින් කියලා වාඩි වෙලා ඉන්ටර්වයුව එකක් කරන එක ගොඩක් වටිනවා මොකද අපේ ලංකාවේ සමහර දාට කනෙක්ෂන්ස් ඩ්‍රොප් වෙන්න පුළුවන් ගොඩක් වෙලාවකට කොච්චර මේ 4G හරි 5G තිබ්බත් සෝ ඒ ඉෂුස් තියෙනවා සෝ ඒ පර්ටිකියුලර් වෙලාවකට මොබයිල් හොට්ස්පොට් එකක් යූස් කරලා ඉන්ටර්වයුව එකට විතරක් ඒක යූස් කරන එක ගොඩක් වටිනවා සෝ ඒ වගේ වෙනත් ඕගොල්ලෝගේ දැන් සමහර වෙලාවට ඔය ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් නැත්නම් වෙන මොන හරි පොසිෂන් එකකට ඇප්ලයි කරනවා නම් ඕගොල්ලෝ වර්චුවලි මොන හරි ෂෙයා කරන්න තියෙනවා නම් ඒක ඔල්රෙඩි ෆෝල්ඩර් එකක් කරලා ඩෙස්ක්ටොප් එකේ තියලා තියන්න. සෝ ඒක ගොඩක් හොඳයි ටයිම් සේව් වෙනවා. දැන් රෙක්‍රූටර්ට ඒගොල්ලෝ ඇහවත් මොනවා වා කරලා තියෙන දේවල් මොනවාද ඒ වගේ මොන හරි සෑම්පල්ස් පෙන්වන්න අවශ්‍යතාවයක් වුණොත් චග්ගාල ඔබට පුළුවන් ඩෙස්ක්ටොප් එකේ තියෙන ෆෝල්ඩර් එකක් කරලා අන්න ඒ පර්ටිකියුලර් ෆෝල්ඩර් එක ෂෙයා කරා අන්න පෙන්වන්න පුළුවන් නැත්තම් ඕගොල්ලෝ හાર્ඩ් ඩිස්ක් එක වෙනම ෆිට් කරගෙන ඒ වගේ ගොඩක් ලකින ලොකේ පාත් වල තිබ්බනම් ඒක ගොඩක් වෙලාවකට ඔයගොල්ලගේ පර්සනල් ඩීටේල්ස් ඔක්කොම පෙන්වන සේව් කරන විදිය මොනවද බලන්නේ ඒ වගේ ඩීටේල්ස් ඔයගොල්ලෝ ලීක් කරගන්න පුළුවන් වෙනවා සෝ ඒ හින්දා ඩෙස්ක්ටොප් එකේ ඔයගොල්ලගේ අවශ්‍ය වෙන සර්ටිෆිකේට්ස් හරි මොන හරි වර්චුවල් සර්ටිෆිකේට්ස් නැත්නම් ආකරන ඩිසයිනින් නැත්නම් ආකරන දැනට කරන කෝස් ඔන්ලයින් කෝසස් මොන හරි තියෙනවනේ කොයි සයිට් එකකින්ද කරන්නේ අන්න ඒ වගේ පොඩි පොඩි ඩීටේල්ස් ඔයගොල්ලෝ ඔන් ස්ක්‍රීන් එක රෙඩි කරලා තියාගන්න එක මම ඇත්තටම ඇඩ් කරන්න කැමති ක්වෙස්චන්ස් තියෙන කට්ටිය අපෙන් අහන්න මොකද අපි දැන් ගොඩක් කතා කරා මේ මේව සම්බන්ධයෙන් අපිට තව 15 මිනිත් විතර තියෙනවා ක්වෙස්චන්ස් තියෙනවා නම් අනිවාර්යෙන් ඔයගලන්ට ඉන්ටර්වියුස් එකදී වෙන ප්‍රශ්න වගේ අහන්න පල්ලෙහාර මේ
hand signal එක මේ එබුවම we can take you to the stage. Sorry ඕෂදි just ඕෂදි මේ closing tips ටිකක් add කරන්න ඕන interview එක close කරද්දී. දැන් අපි ඇවිල්ලා අදින එක ගැන කතා කරා, interview during the interview ගැන කතා කරා. දැන් interview එකක final segment එකට final closing එකට ආවන් පස්සේ කරන්න ඕන දේවල් ඔක්කොටම කලින් මේ opportunity එක දුන්නට thank කරන්න, grateful වෙන්න opportunity එකක් දුන්නට. ඊට පස්සේ next steps මොනවද කියලා recruiter කිව්වේ නැත්තම් enthusiasm එකක් interest එකක් තියනවා කියලා පෙන්නන්න. What are the next steps, what is going to happen from now on, ඒ වගේ ඊළඟට interview process එකේ මොකක්ද වෙන්නේ කියන එක ගැන පොඩි awareness එකක් තියෙන එක හොඳයි. ඒක අහලා දැනගන්න. ඊට පස්සේ ඕෂදි ඔයාට ඇඩ් කරන්න ඕනද මේ ෂේක් හෑන් කරන ඒවා, ඒ වගේ ටිප්ස් ටිකක් ගැන පොඩ්ඩක් කියන්න පුළුවන්ද? ඇත්තටම චතුම් නිසල් ඇවිල්ලා ඉන්න ස්ටේජ් එකට. නිසල් මල්ලි ගොඩක් ක්ලබ් හවුස් සෙෂන්ස් වලට එන මල්ලි කෙනෙක්. මේ නිසල් මල්ලි ක්වෙස්චන්ස් තියෙනවද අපිට අහන්න? දැනට නෑ කියන් මේ කරගෙන යන්න මම එහෙම මොනවා හරි මතක් වුණොත් මේ අහන්න එහෙම කතා කරන්න. ඩයිට් ඕකේ තෑන්ක් යූ. අපිට තව එක දෙයක් තියෙනවා මේ ඔන්ලයින් ඉන්ටර්විව්ස් වලදී. මේ වෙන එක දෙයක් තමයි ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක ඩිස්කනෙක්ට් වුණොත් මොකද කරන්නේ, රයිට්? ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක ඩිස්කනෙක්ට් වෙන්න පුළුවන් ස්පෙෂලි ඔන්ලයින් ඉන්ටර්විව්ස් ඉදී. එතකොට දී මේ ඔයා ටග් ගාලා ඉමීඩියට්ලි ආය අර ලින්ක් එක අරගෙන ජොයින් වෙන්න, ජොයින් වෙලා apologize කරන්න. I am sorry my internet connection was so bad I couldn't login වගේ දෙයක් මේ කියන්න. නැත්තම් හදිසි ආයේ re-login link එක use කළා, ඔයා log වෙන්න ගියාම log වෙන්න බැරි වුණොත් email එකක් හරි දාන්න, phone number එක දෙනවා, phone number එක අරගෙන call කරගෙන I'm sorry you know my internet connection got disconnected. එහෙම apology එකක් කරන්න. හර්ෂ ඇවිල්ලා ඉන්නවා, ලක්මාල් ඇවිල්ලා ඉන්නවා stage එකට. හර්ෂ ඔෂදි තැන්ක්ස්. ලයික් සමරක් වෙලාවට ඒ කියන්නේ ඔය ඉන්ටර්විව්ස් වල ප්‍රශ්නයක් අහනවා, ස්ට්‍රෙන්ත් ඇන් වීක්නෙසස් මොනවද කියලා. සෝ ඒ වගේ ඉක්වේෂන් එකක් කොහොමද ටැකල් කරන්නේ, සහ ඒ කියන්නේ CV එකක් හදද්දී කොච්චර පේජස් ප්‍රමාණයක් තියෙන්න ඕනද, ඒකට සෝට් ඔෆ් නෝම් යූෂුවල් නෝම් එකක් තියෙනවද, ඒ ටික පොඩ්ඩක් දැනගන්න පුළුවන් නම් හොඳයි. තැන්ක්ස්. රයිට්, ක්වෙස්චන්ස් දෙකක් තිබුණා එතන. එකක් තමයි ස්කිල්ස් ඇන් වීක්නෙසස් අහුවම කොහොමද කරන්නේ කියලා. යන්නේ ඉස්සෙල්ලා අපි දැන් මේ අප්ලයි කරන ජොබ් එකේ ජොබ් ස්පෙක් එක, ඒ කියන්නේ ජොබ් ඩිස්ක්‍රිප්ෂන් එක ඔයා ගාව තියෙනවනේ, ඒක හොඳට ඇනලයිස් කරලා යන්න. එතකොට ඔයාට පුළුවන් ඔයාව සෙල් කරගන්න. දැන් හිතමු කෝල් සෙන්ටර් ජොබ් එකකට තමයි ඔයා අප්ලයි කරේ කියලා. එතකොට they are looking for somebody who's trilingual කියන එක, කියන්නේ භාෂා තුනම කතා කරන්න පුළුවන් කෙනෙක්. ඔයාට භාෂා තුනම කතා කරන්න පුළුවන් නම් ඔයාට කියන්න පුළුවන් I just also want to point out මේ ඔගලගේ මේ job description එකේ තිබුණා ඔගලා මේ plus point එකක් කියලා මේ භාෂා තුනම කතා කරන්න පුළුවන් වෙන එක. මම ඇත්තටම හරිම fluent මේ භාෂා තුනෙන්. මට ඊට අමතරව මෙහෙම භාෂා කතා කරන්න පුළුවන් කියලා ඔයා ඔයාව sell කරගන්න. ඔයාගේ skills ඒ company එකේ, දැන් හිතමු ඔයාට sales skills නම් තියෙන. එහෙම නැත්නම් අපි හිතමු ඔයා sales job එකකට apply කරේ, ඔයා ඒට ඉස්සෙල්ලා company එකේ award එකක් win කරා. ඒක දැන් රෙක්‍රූට දැකලා නැහැ කියලා හිතමුකෝ. යාට කියන්න පුළුවන් මේ මට ඇත්තටම මේ ලාස්ට් ක්වාර්ටර් එකේදී මම තමයි මගේ ප්‍රීවියස් කම්පැනි එකේ මේ බෙස්ට් සේල්ස් එම්ප්ලොයි උනේ. සෝ ආයි ඇක්චුලි තින්ක් ආයි කැන් බ්‍රින් අ ලොට් ටු ද ටේබල්. ඒ වගේ දෙයක් කියන්න. දෙවෙනි ක්වෙස්චන් එක තමයි මේ අර ඔයා මගෙන් අහපු එක තමයි මේ CV එකක් දිග වෙන්න ඕනේද ක්වෙස්චන්. ඒ කියන්නේ ඒ කියන්නේ මේ අහපු දෙයක් තමයි මේ කොච්චර pages තියෙන්න ඕනේද කියලා. අපි personally කියන්නේ අපි express jobs එකේ recruit අපි ගම් job seekers අර කියන්නේ keep it as simple as possible. recruiter කෙනෙක්ට තියෙන්නේ 30 seconds විතරයි ඔයාගේ මේ CV එක බලන්න. එතකොට ඒක හින්දා ඔයා අනිවාර්යයෙන්ම මේ one page format එකට stick වෙන්න ඔයා ලොකු senior position එකට යන්න නැත්තම් ගොඩක් වෙලාවට point form එකෙන් දාලා one page එක හොඳයි. maximum 2 pages තමයි අපි recommend කරන්නේ. මං හිතනවා හර්ෂගේ question එක answer වුණා කියලා. ලක්මා යෝෂදි I have 2 questions. මට පළවෙනි එක දැනගන්න ඕන දැන් සාමාන්‍යයෙන් salary එක කියන question එකේදී මම හිතන්නේ ඒක interview එකින් වෙනස් වෙන්න පුළුවන් ඇති. මට නම් general best practices මොනවද තියෙන්නේ දැන් අපිට සමහර කෙනෙකුට අවශ්‍ය වෙන්න පුළුවන්
හොඳම ගාන ගන්න පුළුවන් තැතරි ගොඩක් කියලා මම හිතන්නේ දැනටත් මම නම් ගොඩක් කලින් ඉන්ටර්වියු එක අවදාගෙන පහළට කලින් තාමත් අර ඒ වින් වින් ආගිමන්ට්ස් වලට යනවා ඇති. ඒකෙදී බෙස්ට් ප්‍රැක්ටිස් එක මොකද්ද? සමහර ලාවට සමහර ජොබ් සර්ච් නම් ස්ටෑන්ඩඩ් ගානක් ඇති. එහෙම නැති තැන්වලදී කොහොමද වින් වින් වෙන විදිහට අපි ඇත්තටම මේ ප්ලෑන් කරගන්නේ? ඒ විශේෂයෙන්ම ඉන්ටර්වියු විදිහට ක්වෙස්චන්ස් අහන විදිය සහ ඒ ඊළඟට දෙන ක්වෙස්චන්ස් වලට උත්තර දෙන විදිය, ඒක පළවෙනි එක. ඇත්තට ඒක තමයි වැදගත්ම මේ දැනගන්න අවශ්‍ය වෙන දේ. මට ඒක ඇතිපත් ඇත්ත මේ වෙලාවේදී මේ දෙවෙනි එක ඇත්තට මම අහන්න කිතර මේ මේ CV එකේ සයිස් එක කියන එක. ඒකත් එක්ක සමහර වෙලාවට අර පෝට්ෆෝලියෝස් අපි හදන්න කියලා කියනවා ගොඩක් කට්ටියට. ඒක වැදගත්කමක් තියෙනවද නැද්ද කියන එක. අර වාකියෝගේ පොයින්ට් එකේ මට පොඩ්ඩක් ඒ ක්වෙස්චන් එකක් ආවා, ඇත්තට මේක අවශ්‍යද නැද්ද කියලා වාකියේ 30 seconds වගේ තියෙන්නේ ගෝ ත්‍රූ කරන්න කියන එක. අපි හැබැයි මමත් මේ ඇකඩමික් කෙනෙක්, අපි ස්ටුඩන්ට්ලා කියනවා නිතරම පෝට්ෆෝලියෝස් හදන්න කියලා වෙලාව ඔන්ලයින් පෝට්ෆෝලියෝස්. ඒක වැදගත්කමක් තියෙනවද නැද්ද කියන එකත් පුළුවන් නම් උත්තර දෙන්න. Thank you. හරි ලක්මල්, මං අන්තිම එක ඉස්සෙල්ලා කියන්නම්. ප්‍රොෆෝලිය එකක් හරිම ඉම්පෝර්ටන්ට්. මොකද ඔන්ලයින් ප්‍රසන්ස් කියන දේ දැන් ගොඩක් බලන හින්දා ඒක වැදගත් වෙන්නේ ඉන්ටර්වියු එකේදී නෙමෙයි. ඔයා ඉන්ටර්වියු එකට සිලෙක්ට් කරන්නේ ඔයාගේ ප්‍රොෆෝලිය එක බලලා. ස්පෙෂලි ඔයා කරපු ඩිසයිනින් වැඩ ඒ වගේ දේවල් බලලා තමයි ඩිසයිඩ් කරන්නේ ඔයාට මේ ඉන්ටර්වියු එක දෙනවද කියලා. සමහර කලාද ඉන්ටර්වියු එකේදීත් අහනවා මට ඔයාගේ ප්‍රොෆෝලිය එක පාස් කරන්න පුළුවන්ද, ඔයාගේ ලින්ක් එක දෙන්න පුළුවන්ද, do you have an online portfolio? එහෙම අහනවා. එතකොට තියෙන්න ඕන හින්දා තමයි අපි අර කියන්නේ ඩෙස්ක්ටොප් එකේ හැරි තියාගන්න ලින්ක් එක වැඩ කරනවද බලන්න කියලා අපි කියන්නේ. ඩියුරින් ද ඉන්ටර්වියු ප්‍රොසෙස් උත් අහනවා. ඉන්ටර්වියු එකක් ඔයාට දෙන්න ඉස්සෙල්ලත් ඔයාගෙන හොයනවා ඔයාගේ මොනවද කරලා තියෙන වැඩ කියලා. ඒක හින්දා ප්‍රොෆෝලියෝ එකක් ඇක්චුලි වෙරි ඉම්පෝර්ටන්ට්. දැන් අපි කියන්නේ එක ප්‍රින්ට් කරන් යන්න කියන එක නෙමෙයි. දැන් තියෙන ටෙක්නොලොජිත් එක්ක එක්ස්ප්‍රෙස් ජොබ්ස් එකේ නම් අපේ ඩිසයිනින් UI UX ඩිජිටල් මීඩියා සෝෂල් මීඩියා මාකටිං ඒව කරන කට්ටියට අපි ලින්ක් එකක් දාන්න තැනක් තියෙනවා. එතකොට CV එකත් එක්ක මේ කම්පැනි එක ඉල්ලනවා please share a link to your portfolio. One of the other things very important things is ඒක public ඕනම කෙනෙක්ට assess කරන්න පුළුවන් කරන්න. ඔයා ඒ link එක submit කරනවා නම් Google Drive එකක් නම් submit කරන්නේ. ඒක public කරලා තියන්න. නැත්නම් ඔයාගෙන් request කරන්න ඕනේ recruiter ඔයාට assess දෙන්න කියලා. Right? That's a point. ලක්මාල් මගෙන් අහුව සැලරි ස්කේල් එක කොහොමද නෙගෝෂියේට් කරන්න කියලා. සමහර කම්පනි වල අලුත් කම්පනිස් වල ගොඩක් කලාට අපේ එක්ස්ප්‍රෙස් ජොබ්ස් එකේ දාති සැලරි එක සාමාන්‍යයෙන් දානවා. සැලරි බෑන්ඩ් කියලා දාලා බෑන්ඩ් එකක් දෙනවා. From let's say 100,000 to 150 දෙනවා depending on experience කියලා තියෙනවා. එතකොට ඔයාට පොඩි අයිඩියා එකක් තියෙනවා හරි මේ කම්පනිගේ මේ ගාන තමයි ගෙවන්නේ. ඊට අමතරව ඔයාට අනිවාර්යෙන් ඐඩියා එකක් තියෙන මම මේ අප්ලයි කරන ජොබ් එකට මගේ තියෙන ඉයර්ස් ඔෆ් එක්ස්පීරියන්ස් ගානයි ක්වොලිෆිකේෂන් එක. මේ පොයින්ට් දෙක හරි වැදගත්. ක්වොලිෆිකේෂන් එකක් තිබුණ පළියට এডুকেෂන් ක්වොලිෆිකේෂන් එකක් තිබුණ පළියට ඔයාගේ සැලරි එක වැඩි වෙන්නේ නැහැ. රයිට්? ඒක මජොරිටි වැඩ කරන්නේ ඔයාගේ ඒක වැඩි වෙනවා අනිවාර්යෙන් MBA එක. ඒක එහෙම තියෙදි සැලරි ස්කේල් එකේ පොඩි වෙනසක් වෙනවා. බට් ඔයාගේ එක්ස්පීරියන්ස් අනුව තමයි ඇත්තටම කම්පනි එකක් ඩිසයිඩ් කරන්නේ කොච්චර සැලරි එකක් ඔයාට දෙනවද, ඔයා කොච්චර වටිනවද ඒ කම්පනි එකට කියලා. මාකට් එකේ අයිඩියා එකක් තියාගන්න. කියන්නේ වට්ස් ද කරන්ට් මාකට් රේට් කියන එක රිසර්ච් කරලා තියන්න. ඔයා ජොබ් එකට යනවා නම් ඔයාට අයිඩියා එකක් තියෙනවනේ මේ වෙලාවේ කම්පනි එකෙන් කොහොමද ගෙවන්නේ කියලා. සමහරක් ඉන්ටර්වියුස් වලදී කෙලින්ම අහනවා what is your expectation කියලා. සමහරකට අපේ ඇප්ලිකේෂන් ප්‍රොසෙස් එකේදී එක්ස්ප්‍රෙස් ජොබ්ස් එකේ කෙලින්ම අහනවා what's your salary expectation කියලා question එකක්ම අහලා තියෙනවා. ඒ වෙලාවට my idea is don't undersell yourself or don't oversell yourself. හැම වෙලේම middle amount එකක් තියාගන්න. එතකොට සමහරකට දැන් හිතමු කෙනෙක් undersell කරාම මම නම් personally offer කරලා තියෙනවා එයාට, එයාගේ එයා ඉල්ලන ගානට වැඩිය මම offer කරලා තියෙනවා. සමහරකට එයා ගොඩාක් මේ extremely amount එකක් ඉල්ලනවා නම් මට හිතෙනවා මෙයා වැඩගත්ම නැහැ, මෙයා හොඳයි බට් මෙයා මේ හිනම ලොකු ගාණක් ඉල්ලනවා කියලා මම interview එකට call කරන්නෙත් නැහැ. ඒක හින්දා mid salary scale එකක් decide කරලා තියාගන්න. This is what I'm happy. But think about it. ඔයා happyද කියන එක. අපි මේ conversation එක ගොඩාක් ඉස්සරහට ගෙනියන්න හිතන්නේ පහට අපි මේක hard stop එකක් කරන් ඉන්නේ. ලක්මාල් මම හිතනවා ඔයාට answer එක ලැබෙන්නේ නැති කියලා. චිරන් ඇවිල්ලා ඉන්නවා මේ ස්ටේජ් එකට. නැකේ මට ක්වෙස්චන් එක ගන්න නැකේ. ඕගොල්ලෝ මට මතකයි කලින් මේ ගෲප් එක හදල ඉවර වෙලා මොනිෂන් මම එක කොහොම හරි එකේ තිබ්බ පොයින්ට්ස් කොහොම හරි මේව කළා.
මාරේ මට ඉන්ටර්වයුව එකක් යනවා ෆේස් කරලා හරි මම ඒක සිලෙක්ට් වුණා. එතනම ඔයගොල්ලන්ට තැන්කියු කරන්න තමයි මම ආවේ. Thank you Chiran Mali මට මාර හැපි අපේ ඉස්සරහ session එකෙන් ඉස්සෙල්ල session එකෙන් ඔයා points අරගෙන CV එක වෙනස් කරගෙන ඔයාට ඇත්තටම job එකක් හම්බුනා කියන එක අපිට අපිට හිතෙනවා. එතකොට අපි මේ spend කරන time එකෙන් ඇත්තටම සමාජයට වැඩක් වෙයි කියලා. ගොඩක් thank you Mali අපිට එහෙම කිව්වට. not many people actually tell this නේද? උදව්වක් හම්බුනාම help එකක් හම්බුනාම ඒක කියන්නේ. I appreciate Chiran for letting us know. Manoj is here. Manoj, we are planning to do a hard stop, but stage is yours. I'm sorry, I just woke in. I had the session running. What would you like me to speak? Sorry. Do you have any pointers for people who are going for foreign interviews? Because Manoj kiyanne UK wala in tech recruiter kenek godak experience thiyena kenek. Manoj, if you are going for an interview abroad, do you have any pointers for people? Would somebody in Britain look at somebody in an interview in a different aspect than the Sri Lankan interviewers? I think probably the common sense prevail, right? Like what you were discussing earlier about being prepared, you know, making sure that if you are, you know, the computer you are using has power, etc. But I think one of the most important things is being punctual. So, you know, sometimes people are a minute or two behind. That still matters because if the employee is scheduling an interview for 15 minutes, 30 minutes, then every minute counts. So I would say being punctual is probably one of the most important things. And I think, you know, some cases people don't actually research the company that they are, you know, being interviewed for. So doing as much research as possible about the company and the position would also help. Yep, great points. Thank you so much. So අපි දැන් මේ session එක ඇත්තටම මේ පැයක් කරගෙන ගියා. ඒක හින්දා ඔයගලන්ට වෙනම මොන හරි questions තියෙනවා නම් අනිවාර්යෙන් අපිව approach කරන්න පුළුවන් අපේ social media channel සදා හරහා. Express jobs එකේ pages තියෙනවා, Facebook එකේ, Instagram එකේ, LinkedIn එකේ, Twitter එකේ හැමතැනම තියෙනවා. ඉතින් ඔයගලන්ට පහසු විදිහකට මොන හරි අපි answer කරේ නැත්නම් question එකක් මේ interview සම්බන්ධයෙන් මොකක් හරි තියෙනවා නම් question එකක් අහන්න අදාහ ගන්න බැරි වුණා නම් අපිට අනිවාර්යයෙන්ම මැසේජ් එකක් දාන්න අපි answer කරන්න. අපේ මේ sessions මේ වගේ අපි ඇත්තටම කරන්නේ recruitment tech එතකොට කොහොමද job එකක් job සම්බන්ධයෙන් තමයි අපි mainly sessions කරන්නේ මේ express jobs කියන company room එකේ. උඩ අර ගයක් වගේ green color තියෙන එක click කරා නම් ඔයගලන්ට එතනින් අපේ company page එක follow කරන්න පුළුවන්. එතකොට අපි අනිත් sessions වලටත් එන්න පුළුවන්. speakers ලා follow කරන්න පුළුවන්. අපි කියන දේවල් ඔයගලන්ට වැදගත් වගේ කියලා හිතුණා නම් thank you so much. අද අපිට මේ අපේ මේ session එක ගොඩ දෙන එක අහගෙන හිටිය ඔයගලන්ට ගොඩක් thank you. එහෙනම් we'll end the room now. Thank you everybody else who spoke here. Nisal, Lakmal, Chiran, Manoj, thanks a lot.